තමන්ටම කියලා ආදරණීය ලෝකයක් තනාගෙන ඒ ලෝකයේ ආදරයෙන් පුරවගෙන ආදරේ විඳිමින් ජීවත් වෙන ආදරණීය යුවලකගේ ආදරණීය මතක සටහන් මේ දෙහද කාදරි. අද දෙහද කාදරි වැඩසටහනට මම ආරාධනා කළේ අපි හැමෝම ආදරය කරන විතරක් නෙවෙයි අපි හැමෝම බොහෝ සෙයින්ම ගෞරවය කරන ආදරණීය යුවලකට වචනේ පරිසමවත් අර්ථයෙන්ම මම හිතන්නේ මේ යුවල නම් ඉපදලා තියෙන්නේ ඔවුනොවුන් වෙනුවෙන්මයි කියලා. 30 වසරක ආදරණීය යුග දිවියක් ඊට එහා ගිය ආදර කතාවක් ඊටත් එහා ගිය යාලුකමක් මිත්‍රකමක් මේ හැම දෙකම සංකලනයක් තමයි මම හිතන්නේ මේ තරම් කාලයක් සාර්ථක වාසනාවන්ත යුග දිවියක් ගතකරනද ඔවුන්ට රහස වෙලා තියෙන්නේ. මම මේ කියන්නේ කුමන යුවල ගැනද? මේ අපි හැමෝම ආදරය කරන විජයනන්ද ශ්‍රී සහ දේවිකා මිහිරාණි විජය දේවිකා යුවලගේ ආදර කතා තමයි අද අපි අහන්නේ. එන්න විජය අයියා දේවිකා මම ආදරයෙන් ගෞරවයෙන් පිළිගන්නවා දෙහත් කාදරි වැඩසටහනට. එන්න සුබ උදෑසනක් ඩකින ගොඩක් ආසයි. එන්න ඔ විජය අයියා. ආ සෝරි. ඉඳගන්න. අත අත අරින්නේ නෑ. ආ මට ග්‍රීට් කරන්නවත් බැහැ ඒ නිසා. හොඳයි. ඇත්තටම මේ අර විජය අයියා කියන වගේ මටත් කියන්න තියෙන්නේ මේ ආදර කතාව මේ කොහෙන් පටන් ගන්නද කියලා. නමුත් කොහෙන් කෙලවර කරන්නද කියලා අපිට කියන්න උවමනාවක් නැහැ. මොකද මේ ආදරය හැමදාමත් අලුත් වෙවි වැඩි වෙවි තව දීර්ඝ කාලයක් ගලාගෙන යන නිසා මම හිතන්නේ දේවිකාක නම් බොහොම හැඟීම් බර බොහොම සංවේදී කෙනෙක්. සමහර විට විජයගේ දේවිකාකගේ මේ ආදර ගැන අහන්නත් කලින්ම සමාජ ඇස්තර කඳුර එන්නත් පුළුවන්. නමුත් මම කැමති අපි හැමෝම දන්නවා මෙතන බොහොම ලස්සන ආදර කතාවක් තියෙනවා කියලා හම්වීමේ සිට අද දක්වා. ඒ වගේම තමයි මේ ඇත්තම ආදරයෙන් සහ බොහොම සාර්ථකව වාසනාවන්ත පෞල් ජීවිත ගෙවන අයට අපෙන් ලැබෙන්නේ ආදරය විතරක් නෙවෙයිනේ ගෞරවයත් ලැබෙනවා. ඉතින් අපි කැමති ඒ වගේ අයගෙන් අහලා දැනගන්න මොනවද රහස් කියලා. අපි පටන් ගන්න කොතනින්ද ඇත්තම කිව්වත් වගේ සුදර්ශියෙන්ද කොහොමද කොතනින්ද පටන් ගන්න කැමති? 70 දශකයේ 1974 වර්ෂයේ මම මහාචාර්ය සරච්චන්ද්‍රයන්ගේ මනමේ නාට්‍ය පුහුණු වීම කරනවා ලයන් වෙන් රංග ශිල්ප ශාලිකාවේ. එතනට පැමිණියා සයිමන් නවගත්තේග මහතා. ඉතින් විවේක කාලයේදී එතුමා සයිමන් මහතා මාත් එක්ක කතා කරලා කුළුපග වෙලා බොහෝ මිත්‍රශීලී වුණා මාත් එක්ක. එතුමා කිව්වා මම විජේ මේ සුභ සහයස කියලා පිටපතල් ලියලා තියෙනවා මේ නාට්‍ය පටන් ගන්න යනවා කියලා. ඉතින් එතනින් කතාව හැමාර වුණා. ඊට පහුවෙන් සතියේ මම නැටුම් පුහුණු වෙමින් හිටියා සුදර්ශී කියලා ශාලාවක්. මේ කාලේ ඉතිහාරි ප්‍රසිද්ධයි. එතන තමයි කලාකරුවන් බොහොම දේ පුහුණු වීම වලට නාට්‍ය නැටුම්. ශේෂපලියක්කාර මහත්තයාගේ නර්තන මේ පන්තියේ මම නැටුම් ඉගෙන ගන්නවා. ඊට මෙහා තව තියෙන ශාලාවක්. ඒ ශාලාවේ ඔය නිත්තවෙලගුණයා මහතාගේ පුතා සෝමදාස නිත්තවෙල කියන මහත්මයාගේ පන්තියක්. එතන ගොඩක් ගෑන් ළමයි එහෙම ඉන්නේ. ඉතින් මේ කැන්ටින් එකක් තියෙනවා. ඔය කැන්ටින් එකේ ඉතින් විවේකාලට ඔක්කොම එනවා තේ බොන්න. ඉතින් මම තේකක් බොන්නා මම දැක ගෑන් ළමයි පොඩ්ඩ ගෑන් ළමයි හිටිය. මං දෙපාරක් විතර ගෑන් ළමයි දිහා බැලුවා. දෙපාරක් බැලුවා පළවෙනි වතාවේ නේද? පොඩි ගෑන් ළමයි විතරක් වෙන්න බෑ. ලස්සන ගෑන් ළමයි විතරයි. පොඩි ඇත්තරම මේ 74 ගුවාම ඉතින් සෑහෙන කාලයක්නේ. කොණ්ඩ දෙක කොතලා ඉතින් මම දැක්කයි දරුවව. ඉතින් ඊට පස්සේ තෙන්ට ආව දවසක් ආයි පාරක් ඒ සයිමන් නාව ගත්ත එකම සුදර්ශී ශාලාව මම හොයාගෙන. ඇලකෝ විජේ දැන් ඔයාවත් තෝරගත්ත චරිතයකට මහයමති කියලා මට මේ 16 කියලා චරිතයක් තියෙනවා. මේකට ගෑන් ළමයේ කෝණේ කියලා කිව්වා. පොඩි ගෑන් ළමයේ ඕනේ කිව්වා. නියම් හුරු භූටි රජතුමාට ආවදේව කරන ගෑන් ළමයේ. මං කිව්වා මං ගෑන් ළමයේ නම් දැක්කා. ඒ කියපු වහාම මේ ගෑන් ළමයේ මතක් වුණා.
සැනින් මතක් වුණා. මතක වුණා සයිමන් මන් දැක්කා තියක් කියලා එමු මම දැන් තේබොන්නේ සටහකින් ඉන්ටර්වල් එකට. එලා ඊපස්සේ මේ දේවිකා ආව එතෙන්ට. එලා මම මෙහත් දෙක කතා කරලා ගිහින් ඉස්සෙල්ලම ඒ තමයි මුලින්ම කතා කරපු අවස්ථාව. මොකෝ මම දන්නම දන්නේ ඔයාගේ පසුබිම් දේවිකා කියලා. මෙහෙමයි මේ සයිමන් නවගත්තේක මහත්ය නාට්‍යයක් කරන්න යනවා. මම ඉන්නවා නාට්‍යයේ ඔයාවත් තෝරගෙන තියෙන චරිතයකට කැමතියි කියලා කියනවා. මේ ඔයා කැමති නම් මට පුළුවන් ඔයාව පංකාත්තු කරන්න මේ නාට්‍යයට කියලා. මට අම්මගෙන් අහලා ඉන්න ඕනේ කියලා ඕනේ කිව්ව. එහෙනම් මං අම්මෙන් අහලා ඊළඟ සතියේ එනම් කියන්න කියලා. මං සයිමන්ට මේ විස්තර කිව්වා. ඊළඟ සතියේ මෙයා ඇවිල්ලා කිව්වා අම්මා කැමැත දුන්න නාට්‍ය රංගපාන්න. අයියා තින්නවනේ ඉතින් කියලා කිව්වා. හරි දැන් හැබැයි අපි මෙතනින් විරාමයක් ගන්නවා මේ අපේ විජය අයියට. එයිද නේද? දැන් මේ කතාවේ අනිත් පැත්තත් අහන්න බෑ. හරිද? දැන් පළවෙනි වතාවට මේ උහුරුබුට සයිනේ ගාවට බොහොම කඩවසම් තරුණයා ඇවිල්ලා මේ පළවෙනි මේ සංවාදයේ වෙන්නේ මේ රංගනයකට ආරාධනාවක්. හරි? දැන් විජය අයියා නම් දේවිකාක්කව දැකලා දෙවතාවක් බලලා ඒ රූපේ හිතේ මතක තියාගෙන හිටියේ දේවිකාක්ක දන්නවද මෙහෙම කෙනෙක් ඉන්නවාය දැකලා තියෙනවද මතකද? මොකද ඒකට ජනප්‍රිය චරිතයක් ඇත්තටම. ඉතින් ඒ වුණාට මට ප්‍රථම වතාවට මුණ ගැහුනේ. හැබැයි ඉතින් මට ඒ රූපේ කොහේද හරි හුරු ගතියක් තිබුණා. ආහා ඒක තමයි මම දැනගන්න ඕනේ. මොකද ඒක වෙන්න හේතුව ඒකයි මේ අපේ මහා ගෙදර නිතන කාමරේ යූලකගේ පින්තූරයක් තිබුණා. ඉතින් ඒ පිරිමි එක්කෙනාගේ තිබි මුදු මුදු කොණ්ඩෙ සුදු පෙනුමක් ලස්සන නහයක් තිබුණා. ඉතින් මට මෙයාව දැක්ක ගමන් මට ඒ රූපේ මතක් වුණා. මොකද නිතර දෙවි වෙනත් පුද්ගලෙක් හිටියේ නමුත් මේ හැඩරුව ඉතින් මගේ බොහොම කඩවසම් රූපයක්. ඔව් ඇත්තටම මගේ යටිහිතේ ඒක තිබ්බා. ඉතින් බොහොම කඩවසම් පුද්ගලෙක් බද්ද යව්වනේ පතුන. ඉතින් මට ඇවිල්ලා ආරාධනා කරා මෙහෙම සයිමන් නවගත්තේක මහත්මයාගේ නාට්‍යයක දාසික චරිතය රඟපාන්න කැමතිද කියලා. ඉතින් පස්සේ මොකද අපි දෙමව්පියන්ගෙන් අහන්නේ නැතු ඒ කාලේ කිසිම දෙයක් කරන්නේ නැහැ. පස්සේ මම කිව්වා මට තීරණයක් ගන්න බෑ. එතකොට මගේ පියා හිටියේ පිටරට රැකියාවක් කරේ. පස්සේ මම කව ගෙදර ගිහිල්ලා අම්මගෙන් අහලා ඇවිල්ලා කියන්නම් කියලා. පස්සේ ගිහිල්ලා අම්මගෙන් ඇහුවා මම එක පාර්ට් මහා කිව්වෙත් නෑ. ඒ අම්මට පොඩ්ඩක් පෙරැත්ත කරලා එවිටිල කරලා තමයි පස්සේ අම්මව තාත්තගෙන් අහන්නේ නැතුව මට බෑනේ උත්තරයක් දෙන්න කියලා. නමුත් මම අම්මට පෙරැත්ත කළා හිටියා. අම්මා පස්සේ තාත්තට කියන්න බුද දැන් වගේ මම මේ තාක්ෂණයේ ඉතර දියුණු කාලයක් නෙමෙයි මොබයිල් ෆෝන් එකෙන් කතා කරන තරම්. පස්සේ මම පෙරත් කරන හින්දා අම්මකෝ හැබැයි තනියම බෑ අක්කලා දෙන්නත් එක්ක යන්න ඕනේ කිව්වා. ආරක්ෂාවට මගේ අක්කා මල්කාන්ති ලොකු අක්ක පොඩි අක්ක ශ්‍රියානි ඒ දෙන්නත් එක්ක තමයි මට පුහුණු වීම වලට යන්න දුන්නේ අවසර දුන්නේ. ඉතින් ඒක හින්දා ඊට පස්සේ දවසක මම මේ ශිව මුණ ගැහිච්චලා මම කෝ අයියේ අම්මා කැමැත දුන්නා. හැබැයි මම රඟපාන්න නම් දන්නේ නැහැ කියන කමන්නේ නැහැ නංගි අපි පුරුදු කරලා කිව්වා. හොඳයි දැන් මේ කවුරු නොදන්න දේවිකා අක්කගේ රූපේ නම් විජයගේ හිතේ ඇඳුනා. නමුත් දේවිකා අක්ක විජය ඒ වෙද්දිත් දන්න කීන ජනප්‍රිය චරිතයක් නිසා අර ලස්සන කඩවසම් පිරිමියාගේ රුව හා සමාන කරලා දැනගෙන හිටියා. නමුත් දෙන්නගේ ප්‍රථම හමුවීම පළවෙනි සංවාදයේ මෙහෙම රංගනයට ආරාධනාවක් එහෙම කියලා කවුරුත් හිතන්නේ නැහැනේ. කවදාවත් හිතුවද නැහැ. ඒ ආරාධනාවත් එක්ක මේ පුද්ගලයා තමන්ගේ ඉස්සරහට එනකොට මුලින්ම ඇති වුණ හැඟීම මොකද්ද? ලස්සන කොල්ලෙක්. හරි හොඳයි. දැන් එහෙම හිතුවට පස්සේ ඔන්න දැන් පටන් ගන්නවා කතාව. නමුත් මුලින්ම ආදරවන්තයින් වෙන්නේ නැහැ. මොකද විජයයත් හිතනවා නෑ මෙහෙමයි මගේ හිතේ ආදරයක් ඇති වුණාට තව ටික කලක් දිලා බලන්න ඕනේ. ඇගේ හිතෙත් මං ගැන මං තරමටම ආදරයක් තියෙනවාද කියලා කියන එක. ඉතින් ඊට පස්සේ සැහෙන කාලයක් යාළු වශයෙන් ආශ්‍රය කරනවා. ඒ කාලෙත් බොහොමත්ම රසවත්. හොඳයි දැන් ඒ අනුව දැන් විජය අයගේ පළවෙනි ආසාව ඉෂ්ට වෙලා තියෙන්නේ දේවිකාක පුළුවන් වුණා වේදිකා නාට්‍ය සම්බන්ධ කරගන්න. සුබසහසට සම්බන්ධ වුණා. ඊට පස්සේ මොකද වෙන්නේ? ඊට පස්සේ දැන් තවම මහන්සිය අතරින් බෑනේ. ඊට පස්සේ ලොකු මහන්සියක් ගන්න එනවා නේද? දැන් මනමේ නාට්‍යයත් ඒ කාලෙමයි පුරුදු වෙන්නේ. දැන් සුබසහසටත් යනවා. මට වුණ කම තුන මනමේ නාට්‍යයත් මෙයාව සම්බන්ධ කරන්න ඕනේ කියලා. මං ගිහින් එදනත් සකස් කළා වැඩ පිළිවෙලක්. මට පුංචි ප්‍රශ්නයක් තියෙනවා අහන්න. දැන් මනමේ නාට්‍යයටත් අපේ දේවිකාකව සම්බන්ධ කරගන්න හේතුව ඒකෙන්. ඊයේ තියෙන මේ රංගන කුසලතාවයේද නැත්නම් අනාගතයේදී හොඳ රංගන ශිල්පියෙක් විදිහට දකින්න තියෙන ආසද? එහෙම නැත්නම් මේ හුරුබුට ගෙහෙන ළමයා පුළුවන් තරම්
තමන් එක කාර්යය ගත කරන්න තියාගන්න. ඒ අදහස් දෙකම හිතේ දුණා. ඒකත් තමයි මේ රංගනය මෙයාව ප්‍රගුණ කරලා ඉස්සරහට අර යන එකයි. කවදාරි හිතේ කොනකත් පොඩි තුණා නියම් මේ ආදර හැඟීමක් තුණා මෙයා ගැන ඒකත් වැඩි දියුණු කරගන්න පුළුවන් තව තව ලං වුණාම කියන එකත් පොඩි තුණා හැඟීමක්. දැන් හිතේ නෑ නේද නේද? මෙතරම් දෙයක් නේද? හොඳයි. මම මේ නාට්‍යයට සම්බන්ධ වෙන කතා කරාම දම්බලියාගොඩ මහත්තයා මෙන් හැව එයාට සින්දු කියන්න පුළුවන්ද කියලා. මං කව සින්දු කියන්න බැරුව ඇති අහලා බලන්න කියලා. කොහමද මෙයාට සින්දුව පුරුදු කරන් ගිහිල්ලා එදෙන ප්‍රේමින් මන් රංජිතේ පුරුදු කරන් ගියා මම. මම සින්දු කියන්න පුළුවන්ද කියලාම දේවිකාක බැහැයි කියලා කිව්වා. කොහොම හරි පුරුදු කරන්නේ නේද? ඉල්ලා ඉතින් සුතියට කියා ගත්ත වැඩේ ඉල්ලා මම මේ නාට්‍ය දැන් මේ නාට්‍ය දෙකම පෙන්න පෙන්න යනවා දැන් අද මම මේ පෙන්නනවා හෙට සුබ සහස පෙන්නනවා ඔහොම මාසේ දවස් 30ම වගේ අපි ඉන්නේ දර්ශනවල ඉතින් දැන් හිටම මම බස් එකේ තාම ඉඳන් යන්නේ සීට් වෙන වෙනම මේ වෙනකොට තවම බස් එකේ වෙන වෙන සීට් වල යන්නේ ඔව් අර පුහුණු වීම කරන කාලේ අපි ඒත් මෙයා ඉන්නේ නුගේගොඩ මම මහරගම අපි එක බස් එකකට තමයි නගින්නේ මේ අරුගේ ගුලින් බහිනවනේ. ඉතින් ඩබල් ඩෙකර් එකේ තමයි විශේෂයෙන් නගින්න බලාපොරොත්තු වෙන්නේ. මොකද පිට උඩට තට්ටුවේ නගිනවා මේ පිටිපස්සෙම සීට් එක. ඒ දවසර පිටිපස්ස සීට් එක රිසර්ව්ඩ්. රිසර්ව්ඩ්. ඒ බස් එකේ. කොන්දුමාත් දන්නවලු මේ දෙන්න යන්නේ දැන් තමයි කියන්නේ. ඉතින් මේ බස් එකේ ගිහලා ටිකක් ඉතින් වැඩි නෑ. ඉතින් කතා කරලා යන්න මොකුත් නෑ. දැන් ඒ කතා කරන් යන්නේ මොනවද දැන් යාළු කමක් දැන් තියනවද මේ වෙද්දි? ඔව් ඉතින් කතා කරනවා ඉතින් හෙට පුහුණු වීම වලට එනවාද දැන් හොඳයි නේද දැන් තව දියුණු කරගන්න ඔය වගේ ඒ නාට්‍ය කලාවට සම්බන්ධ දේවල් තමයි කතා කරන්නේ දැන් දේවිකා අක්කා දැන් මේ වෙද්දි දැන් විජයත් එක්ක දැන් මෙම බස් එකේකට යනවා ඕනෑ දේපාදේ හැමදේම කතා කරනවා දැන් යාළුවෙක් විදිහට ජීවිතේට සමීප වෙනවාද විශේෂ පුද්ගලෙක් විදිහට මේ වෙද්දි කොහොමද මුල් කාලයේදීම නැහැ පසු කාලයේ තමයි මේ වගේ තත්ත්වයක් ඇති වුණේ හැබැයි දැන් මේ වෙද්දි මේ කාලේ ගත කරන්න දෙන්න ප්‍රියයි නේ ඔව් ප්‍රියයි දෙන්නට ඔව් ඔලු විස්තර අහනවා ඉතින් කව සහෝදරයෙන් ටික බරපතල පවුලක් මේ ළමයි මහත් දෙනෙක් ඉන්නවා ඉතින් මේ ඉතින් ඔය කතා කරපු යනවා ඔය කතා කරගෙන කොහොමරි ඉතින් නාට්‍ය බස් එකට ගියායින් පස්සේ අපි ඉතින් එක ආසනේ දෙන්න ඉඳන් යනවා ඊට පස්සේ ඔව් ඉතින් උරැස්ස ගෑවෙනවා ඉතින් අර උරැස්ස ගෑවෙනවා නෙමෙයි මෙයාට තේරෙනවා මෙයා මේ පුංචි ඇඟිල්ල අල්ලලා මෙහෙම කළා අපි පුංචි ඇඟිල්ල මෙන්න මෙහෙම වාහනේ හිටගෙන යනවා නම් තිරිංග ගහන්න කලින් මේ මූණට හෙත් වෙනවා මිත්‍රත්වය වැඩි දියුණුවා ඕක තමයි පළමු මිත්‍රත්වය ඇතිවීම දැන් එහෙම දේවල් කරනකොට දැන් මේ පැත්තෙන් ප්‍රතිචාර කොහොමද දැන් දැන් තේරෙනවා දේවිකා ප්‍රචාරය කියලා නෑ නෑ බොරු කියන්නේපා මට මන්ට කරගන්න දෙයක් නැතිකමට වයින්නේ තවරක් විතර ඉතින් වෙලාදී අකලත් පුදුම සපෝට් එකක් දුන්නා ආරක්ෂාව නියම කරලා ආරක්ෂක දුන්නා නියම ආරක්ෂක දෙන්න පිටිපස්ස සීට් එකේ ඊට පස්සේ මම හිතන්නේ අක්‍රදෙනට ඒ වෙද්දිම ඉවෙන් වැටෙන්නේ නැති අපි මේකට ආරක්ෂාව සපයන්න උමනාවක් නැහැ මොකද මේ මහත්මයා තමයි අනාගතේ අපේ නංගිගේ ආරක්ෂාව සපයන කෙනා වෙන්නේ දැන් ආරක්ෂාවටත් මෙයාගේ එක්කෙනෙක් ආවා කකින් සියන්න පෙරරගෙන ඒ ආපේ කෙනත් නළු එක්ක අන්තිමට යාළු වුණා ලාල් කුල්රත්න කියලා දන්නවනේ ඔය එයාත් යා ඒ හරි ඒ දෙන්න සීට් එක යනවා අපි මේ සීට් එක යනවා ඒක තවත් පහසුර වැඩි එහෙම තමයි දෙන්නෙක්ට ආදරයක් ඇති වෙනකොට මම හිතන්නේ මේ පරිසරයේ මේ වටපිටාව මේ හැමදේම ඒකට උදව් වෙන විදිහට තමයි සැකසෙන්නේ තමයි හැටි දෛවයේකේ විදිහට සැකසෙනවා දැන් හොඳයි දැන් මේ වෙදි දැන් යාළුකමක් ඇතිලා තියෙනවා සුලංගිල්ලෙන් මිරිකනවා තිරිංග ගහන්න කලින් මූලට එබෙනවා දැන් කොහොම වෙවි යනවා හරි ඊට පස්සේ මොකද්ද ඊළඟ පියවර වෙන්නේ මේ යාළු ඊළඟ පියවර මම මෙයාව එක්ක ගියා අපේ ගෙදර අපේ අම්මට අඳුන්ලා දුන්නා ආහා මේ දේවිකා මීරාණි මේ නාට්‍යයට ඉන්නම් මේ ඉතින් ඊට පස්සේ අම්ම හැබු ඇයි එයාව එකන් ආවේ ගෙදර කියලා. ඔව්නේ. ඊට පස්සේ මම කිව්වා මෙයා එකන් ආවද මිතුරියක් වශයෙන් එකන් ආවා කියලා. ඊට පස්සේ අපේ අක්කා දැනගත්තා මේ සෑහෙන මිත්‍රත්වයක් තියෙනවා කියලා අපි දෙන්න එක. අක්කා කිව්වා මේ හොඳයි සුදුමයි මට සුදුමල්ලි කියලා හිතා ගන්න. ඒලා මේ හොඳයි විවාහ කරගන්න හරි මේ කියලා ඒවල යෝජනා දාලා අම්මත් දාලා ඉතින් අපේ ඊට පස්සේ පවුල් දෙකේම දැන් මෙයා තාත්තට කියලා දුනා වෙනකොට අම්මලට කියමු දුනා පවුල් දෙකම බොහොම
කැමත දුන්න අපිට විවාහ වෙන්න. ඉතින් අපි කාලයක් හිටියා බෑ විවාහ වෙන්න. විවාහ ගිවිසගත් වගේ තමයි ආශ්‍රය කළේ. මේ ගිහිලා ඉතින් ඊපස්සේ අපි විවාහ ජීවිතයට ඇතුළත් වුණා. හුණා. එතකොට දැන් මෙහෙම රංගනයට ආරාධනාවක් අරගෙන ආපු මේ පුද්ගලයා ඊට පස්සේ හරි දැන් කාලය ගත වෙනවා රංගනයත් එක්ක. ඊට පස්සේ යාළුවෙක් බවට පත් වෙනවා. ඊට පස්සේ විශේෂ යාළුවෙක් බවට පත් වෙනවා. දැන් මෙහෙමයි එන්න මම ආව මගේ අම්මට ගිහින් හඳුන්වලා දෙන්න ඕනේ කියනකොට ඒ කියන්නේ එතන යම්කිසි නේද ගැඹුරක් තියෙනවා නේද බරපතල තීරණයකට ඇවිල්ලා නේද. එතකොට කොහොමද දේවිකාගේ ප්‍රතිචාර? මමත් අකමැත්ත ප්‍රකාශ කරේ නෑ. ඒ කියන්නේ මේ වෙද්දි ඒ බලාපොරොත්තු තමයි හිතේ තියෙනවා. තිබ්බ. එතකොට තිබුණා ඇත්ත. දැන් මේගොල්ලෝ පවුලෙන් කොච්චර ආදරේ දීවත් එම් මට අම්මා හැම දැන් මම පොහුණේම කරනකොට මෙයා මට ගෙදරින් කෑම හදාගෙන එනවා. ආහා. يعني කවදාකවත් මට කියනවා ඔයා ගේන්න ඕනේ නැහැ කෑම. මම හදාගෙන යනවා කියලා. දැන් උදේ අපි පොහුණේම කරනකොට විශ්වාස කරන්න බිත්තරාප 14ක් මට හදාගෙන එනවා. කන්න පුළුවන් මිනිස්සුකම ඒ තරම් ආදරේ කියන්නේ ආදරේ වැඩි කමද? ඔව් මම හිතුවා කණ්ඩායමටම ගේනවා කියලා. නෑ මට පමණක් හදාතරක් විතර අරන් එනවා. දෙයක් ඇයි තීරණකදී බිත්තරාප 14ක්? නෑ අපේ අම්මට රසයට හදන්න පුළුවන්. අපේ අම්මා හරියම ක්‍රියාශීලී ගෘහණියක් විදියට. ඉතින් රසට කැම හදන්න පුළුවන්. ඉතින් අම්මා අපේ පවුලට කෙනෙක් සම්බන්ධ වුණා. අපේ අම්මලා නිතරම කැමති කැම බිම් බෙදා හදාගන්න. ඒක අපේ අම්මා දෙමව්පියන්ගේ සිටිතක්ම තමයි. ඒ තමයි ආදරේ බෙදා හදාගන්න බැහැ. මම තේරුණා ඉතින් සෑහෙන ආදරේ. ඉතින් මේගොල්ලෝ මෙයා කන්න කැමති මොනාද කැමති සෑම දෙයක්ම අම්මා හදලා දෙනවා. ලොකු බත් මුලක් හදලා දෙනවා. තේ බෝතලෙට තේ දාගෙන එනවා. ආයි සෑන්ඩ්විච් හදාගෙන එනවා. ඉතින් බිත්තරාප්ප මාළු ඇඹුලි තියා කන්න සම්බල්ලෙත්. ඉතින් සුළු ප්‍රමාණයක් නෙමෙයි අර ගොඩා මහා පරිමාණයක් නේද? ආදරේ පිරෙල ඉතිරියක් තමයි. තාමත් එහෙමනේ. තාමත් එපාමත් මගේ පවුලේ ඔක්කොමල හැමයි තාමත් ඒ විදියටම අදටත් මෙයාට ආදරේ. සොඳුරු අතීතයේ නිමල පෙතුම වී මගේ හද තුල ඔබ ඉන්න ඇති. ඒ හින්දා යලි සෙනෙහසිතින් අපි ආදරයෙන් හමු වෙන්න ඇති. සොඳුරු අතීතයේ නිමල ඔබ ඉන්න ඇති. ඒ හින්දා යලි සෙනෙහසිතින් අපි ආදරයෙන් හමු වෙන්න ඇති. කඳුළු සුසුම් මැද සතුටු සිනා මැද පවය පුරා ළඟ ඉන්න ඇති. එදත් මගේ සිත අද මෙන් කැපවි ඔබේ නමට පුද දෙන්න ඇති. සොඳුරු අතීතයේ නිමල පෙතුම වී මගේ හද තුල ඔබ ඉන්න ඇති. ඒ හින්දා යලි සෙනෙහසිතින් අපි ආදරයෙන් හමු වෙන්න ඇති. නොසෙලි නොතෙවි බාදක හමුවේ ආහින්දා ජය.
ඇති ආත්ම ගණනේ පුරුදු ලෙසින් අපි මේ අයුරින් හමු වෙන්න ඇති සොඳුරු අතීතයේ නිමල පැතුම වී මගේ හද තුල ඔබ ඉන්න ඇති පුදුමාකාර විදිහට හැංගීම් බර වුණා සංවේදී වුණා දේවිකා අක්කා හරිද හොඳයි මම හිතන්නේ මේ තමයි ආදරේ හැටි නේද සතුට දැනෙන තරමටම ඇස්වලට කඳුළු එනවා නේද දේවිකා අක්කා එහෙම නේද කියන්නේ මං ගොඩාක් සංවේදී ඇත්තටම මන්දනේ සමහරක් විට ඒ වෙලාවට මට මාව පාලනය කරගන්න බෑ මගේ හැඟීම් පිට වෙනවා ඇත්තටම මම හිතනවා ඒක දුර්වලකමක් දෝ කියලා නමුත් ඉතින් මට ඇත්තටම මට මාව පාලනය කරගන්න එක අපහසුයි මේ අවස්ථාව අපි අහල බලමු ආදර සැමියාගෙන් ඒ හැඟීම් බර බව සංවේදීකම කොහොමද ඇත්තටම දේවිකා හරිම සංවේදී ඒක මම දන්නවා ඉතින් මේ වසර අපේ ජීවිතයේ අවුරුදු 30ක් 40ක් අතර දැන් අපේ ආශ්‍රයයට ඉතින් බැලුවාම මේ මගේ පිටිපස්සේ අයෝමය හස්තයක් වගේ ඉන්න දේවිකා ඉතින් ඒ සංවේදීකම මම හොඳටම දන්නවා අද මම දෙපය පය ගහලා ඉන්න නම් පොළවේ දෙපය තියලා ඉන්න නම් ඒ දේවිකා නිසා කියලා මට නිර්භයවම කියන්න පුළුවන් ආ ඔව් ඔය ටික කියන්න එපා ආයෙත් හොඳයි අපි විජයගේ දේවිකාකගේ විවාහ ජීවිතයෙන් පස්සේ කොහොමද ජීවිතය ගත වුණේ මෙතරම් කාලයක් ආදරෙන් ඉන්න මොනවද සිදු වුණ දේවල් සමහර විට අපි උපයෝගී කරගත්ත දේවල් මේ හැම දෙවලම රහස් අපි හැමෝට මේ දේවල් වැදගත් නේද ජීවිතේ යම් කිසි අවස්ථාවකදී හරි වැදගත් වෙන්න පුළුවන් නමුත් ඊට කලින් මට ආරංචි මේ පෙම් කරන කාලෙත් බොහොම රසබර සිදුවීම් තියෙනවායි කියලා ආගිය තැන් කරපු කිප් දේවල් නේද පෙම්වතුන් විදිහට අවුරුදු කීයක් විතර අපිට ගණන් ගන්න පුළුවන්ද යාළුවන්ගේ විදිහට නෑ අපි දැනගෙන 12 8ක් 8ක් 9ක් විතර පෙම්වතුන් ඔව් එතකොට දැන් මේ රංගන කාර්ය නිසා දෙන්නම හම් වෙනවා හම් වෙනවා දැන් එතකොට දැන් මේ රඟපාන්නේ තමන්ගේ පෙම්වතිය දැන් අනාගත බිරිඳ ඒ හැඟීමත් එක්ක කොහොමද දැන් ඒ නිසා පූණවීම වලට එන්න ආසාව වැඩිකම නේද වෙලාවට කලින් එන එක මේ වගේ දේවල් තමයි මගේ මේ පරමාර්ථුනේ පුළුවන් තරම් මෙයාම මම ඉන්න නාට්‍ය වලටම ගන්න හදන්නේ. ඒව කරා ඉතින් මම රංග කඳ නාට්‍ය එතකොට තව නර්යාසාක එජෝය එක්කම සම්බන්ධ කරගත්තා. දැන් ආදරේ තරම කිව්වොත් එම දවසක් සිංහ භාවනා දැන් මෙයා සිංහ භාවනාටෙත් පසුවිම් කණ්ඩායමේ ඉන්නවා. දැන් ඒගොල්ලෝ ඉඳගෙන ඉන්නේ වේදිකාවේ පසුවිම් නාට්‍ය කණ්ඩායම. දවසක් මම ඒකේ යුවරජ චරිතය ගලේ මාතර දර්ශනයක් තිබුණා. ඒකේ යුවරජ ගීතයක් කියගෙන වටේ ඉතා ප්‍රීතිමත් ගමනකින් නටනවා. ඉතින් ඒ සෙමින්ති දාපු ස්ටේජ් එකක් ඒක. ඉතින් දාඩි අරහෙම වැඩිලා වෙලා ටිකක් ලිස්සන සුළු ගතියක් තිබුණා. මම නටනකොට මේ කොස් ගහක් පෙරලෙනා වගේ එක පාට කොස් වැඩි මේ ඒ වගේ වැලගිරියක් වැටෙනා වගේ ගොත් එම හරි මේ දාංග ගාලා වැටුණා. වැටුණාම දුවකෙන් කණ්ඩායම උස කඩාගෙන ආවා මොමතකර ඔකදී මම නැගිටලා ආයි සින්දුව පටන් ගන්න වටේ හිටුණා මෙයා හිමින් ආවහු ගිහින් ඉඳගත්තා ඉතින් ඕක තාමත් මේ ලඩ්සා සරච්චන්ද්‍ර මෙතනිය තාමත් මතක් කරනවා දේවිකා දුවන් ආපු හැටි කියලා ඊට පස්සේ දැන් මේ හිටිය ඉන්න ඔඩියන්ස් එක ඒ හිනාව නවත්තන්නේ ඒක බලමු මොකද කියලා දැන් බැටිච් එක ඉවරයි එතනින් හිනා වුණා මිනිස්සු ගෑවා රෙමි වුණා දැන් මම ඇඩ් කරනවා ආයේ නමුත් හිනාව නවත්තන්නේ මැදලේ ගහපු එකෙක් ඉන්න පිටිපස්සේ ඉඳගෙන අපි අර කලාලයක් වගේ එකක් දාලා දෙනවා ඔකෙස්ට්‍රා එක වැහෙන්න වගේ මෙච්චරද එයා මැදලේ බදාගෙන හිනා වෙච්ච පාර මිනිහා දිකටම හිනා වෙනවා මිනිහාගේ පිට වැඩ කරනවා මේ මෙහෙම
විච්චරයි පේන්නේ ඇතට ගැස්සෙනවා ඒක රෝනීස් කියනවා මේ දේවිකා ඒ තරම් මේ ආදරේ තරම ආදරේ සහ සෙනෙහස නේද ආරක්ෂා හැම තිස්සෙම නේද ආරක්ෂා කරගන්න ඕනේ කියලා හිතන එකත් එක්ක තන අවස්ථාව අමතකුණා ඒ තමයි ආදරේ හැටි නේද පිටාව මතක් වෙන්නේ නැහැ එතකොට බොහෝම ආදරෙන් ජීවිතය ගෙවෙන ආදරණීය යුවලක් නිසා හැම මතකයක්ම බොහෝමත්ම ආදරණීයයි සුන්දරයි. ඒ අතරින් විශේෂ දෙයක් තමයි මේ. අපි ආදරය කරන අය වුණාම ලබා දෙන ඕනම දෙයක්. ඕනෑම වෙලාවක විශේෂයි නේද? ඉතින් මේ ටැග්ගට අවුරුදු කීයක් විතර වෙනවද? දැන් ඔකට අවුරුදු මම හිතන්නේ 38ක් විතර වෙනවා. දැන් අපි කියමු මේක කාවිසින් කාහට කොමුණ අවස්ථාවක් නිසා ලබා දුන්නා කියලා. ආද මගේ සැමියා විජේ නන්දසිරි විසින් දේවිකා මීරා විසින් මාහට 70 දශකයේ අගහරියේදී තෑග්ගක් විදියට දුන්නා. ඒක උනේ එයා ඒ කාලේ ටවර් හෝල් රංගහර පදනමින් කරා සිරිසංගබෝ කියන නාට්‍ය කරා. මට ශිෂ්‍යත්වයක් ලැබුණා. ඒකෙන් ඒක කරයින් පස්සේ ශිෂ්‍යත්වයක් ලැබුණා. රුසියාවට සහ බල්ගේරියාවට යුගොස්ලාවියාවට ඉරංගලිකේ නේද? එතකොට ඒ අනකොට ඒ මට ගෙනව මේකයි මූණේ ගන්න ක්‍රීම් මේකයි. ලස්සන සපත්තු දෙකයි. ක්‍රීම් එක නම් ගාලා ඉවර කරා. සපත්තු දෙකක් දාලා කැඩුනා. නමුත් මම බොනිකව බොහොම ආදරෙන් පරිසම් කරන් තියන් හිටියා. මම හිතන්නේ දේවිකාකට ගැළපෙනම දෙයක් තමයි. ඔව් ඒතර මුල් කාලේදී ඇත්තට මං අම්මා අපි දෙන බුදිය ගන්න තැන මැදි පොට් එක තියලා ගාව නිදි කරගෙන හිටියා මුල් කාලේ. ඉච්චර මං කැමැත්තක් තිබුණා මේ බොනික්කට. මට හිතාගන්න පුළුවන් තාමත් අලුත් වගේම තියාගෙන ඉන්නවා කියලා කියන්නේ ඒකනේ බොහොම හොඳට ආරක්ෂා සහිතව ආදරෙන් රකබලාගෙන තියාගෙන ඉන්න නිසා. හොඳයි මේ ආදරණීය මතකයක්. එතකොට මේ කවුරු විසින් කාට කුමන අවස්ථාවක් සඳහා ලබා දුන්න දෙයක්? මම මේ කියවෙනවා මේ මාසේ 6 වෙනිදා විජේගේ උපන්දිනේ තිබුණා. ඉතින් එදා මම එයාට ලස්සනද ටෙඩි කෙනෙකුයි පොත හැමදාම අපි කාටුව මාරු කරගන්නවා. මම තාම ආහ ඒක හොඳයි. ඉතින් දුවලා පවා පුතාලා පවා පිටරට හිටියත් කේක් මල් හැමදාම මෙවනවා තාත්තගේ බර්ත්ඩේ එකට පුතත් එහෙමයි දුවත් එහෙමයි මගේ නංගිලත් එහෙමයි. ඉතින් මම දුන කාඩ් එක තමයි මේ. දයාබර විජේට සුබම සුබ උපන්දිනයක් වේවා කියලා මෙන්න ලියලා අපි බලමු මොනවද ලියලා තියෙන්නේ කියලා. ඔබේ ලොවේ හිරුපාය සදාසිනා සේවා ලාහිරු මඩලයි මා අභියසෝබ බැස යන්නේ නැති සසර පුරා ඔබ මට තරුවකි ගනදුරු රැයක දිදිල්ලන සඳකෙන් ගුවන අරා විසින්දු සින්දු ඔව් සින්දු ලියලා තියෙන්නේ හොඳම වචන ටික පාවිච්චි කරලා තියෙනවා. අපේ ජීවිතවලට වා යෝධ ශක්තියක් විජේ. අපි ඔස අපේ මුල පවටම වසා සිටින දැවැන්තම සෙවනැල්ල ඔයයි කියලා ලියලා ඒ ආදරේ රැකවරණය හා ආරක්ෂාව මහමෙරටත් වඩා උසයි විජේ. ඔයා අපිට රජෙක්. මාට නිදුක් නිරෝගී වාසනාවන්ත උපන්දිනයක් වේවා. ඔයාගේ සියලුම සිතුම් පැතුම් එලෙසම ඉටු වේවා කියලා මා ඔබේ ආදර දේවිකා කියලා තිනවා. බලන්න මේ හිතේ හැම තත්පරයකම දේවිකාකට ඇතිවෙන දේවල් තමයි බොහොම අමාරුවෙන් වචන කිහිපයකට දාලා මේ කාඩ් එකට එක්ස්ප්ලේන් කරලා තියෙන්නේ නේද? මේ කීඩා යනවා. මේ හැම තිස්සෙම විජය අය වෙනුවෙන් කරන ප්‍රාර්ථනා තමයි මේ. මේ හැමදේම නේද? හොඳයි. ඉතින් එහෙම ආදරය අලුත් කරගන්න මතකයන් අවදි කරගන්න මේ විදියට කාඩ්ස් ලියුම් ටැගි ඒ වගේ දේවල් හුමාල් කරගන්න. මම හිතන්නේ ඒක ආදරයේ අත්‍යවශ්‍යම දෙයක් නේද? ඔව් මේ මගේ මේ අතේ තියෙන මුද්ද මාර්තු 21 වෙනිදා මගේ උපන්දිනයට විජේ ටැග් ගත්තා. ආ මෙන්න මේ බලන්න. මේ මුද්ද ආදර සැමියා විසින් ප්‍රිය බිරිඳට ලබා දීපු දෙයක්. බලන්න ඒ දේවල් තමන් ගාව තියෙනකොට හිතට සතුට විතර නෙමෙයි ආඩම්බරයක්වත් ඇති වෙනවා නේද? හොඳ නිතරම යා මං ගැන හිතනවා කියන එක මම දන්නවා. හිතනවා කියන එක දන්නවා. තමන් සතුට කරන්න ගන්න මහන්සිය ගැන දන්නවා. එයාගේ දාඩිය මහන්සියෙන් හම්පු කරලා මං වෙඩි මේක හදලා මම නොදන්නේ මම දැනගන්නේ නැති විදිහට කේක් එක කැපුවෙන් පස්සේ අතර දරනකොට පුදුමාකාර සතුටක් තියෙනවා. ඒ වගේම කොහොමද බිරිඳව ඒ තරම් සතුට කරන්නේ කියලා හොඳටම දන්න නිසා විජය අයියත් නේද හොඳට ගානට කල්යල් බල්ලා හොඳම අවස්ථාව අරගෙන හොඳම විදිහට ඒ දේවල් කරා. ඒ දෙන්නට උල්පන්දම් දෙනවා මගේ නංගිලා සහ දුව සහ පුතා. ආහ් එහෙම කියනකොට එහෙනම් මං හිතන්නේ දැන් අපි ඒ අය ගැන කතා කරන්න ඕනේ. හැබැයි ඒ අය ගැන කතා කරන අපි මෙතනින් පටන් ගන්න නේද? මේ තමයි අපේ ආදරණීය යුවලගේ විවාහ මංගල උත්සව ඡායාරූපය.
අපිට මේක බොහොම මේ පුරුදු එකක් පුරුදු එකක් නේද පුවත්පත් වල සංග්‍රහවල මොකද මේ ආදර කතාව විශේෂ ආදර කතාවක් අපේ රටටත් සහ විශේෂ පුද්ගලයන් දෙන්නෙක් නේද විජය අයියා නිකන්ද නේද ලංකාවේ ප්‍රාසංගිකට එනාටි විතරක් නෙමෙයි ආසියාවේ ප්‍රාසංගිකට එනාවිල ප්‍රථම නිලිය විතරක් නෙමෙයි මම හිතන්නේ සම්මාන ලබා ගන්නත් ප්‍රථම නිලිය නේද ජනප්‍රිය හා හොඳම ඒ හැම දෙයක් එක්කම අපි දැන් මතක් කරමු දැන් මේ විවාහ මේ මංගල ඡායාරූපය දිහා බලනකොට මේ මොහොතේ මොනවද මතක් වෙන්නේ හිතට මුලින්ම පුදුමාකාර සතුටක් ඇති වෙනවා උතුරාගේ සතුටක් තමගේ මංගල ඡායාරූප දැක්කම කායි පාර බඳින්න තියලා හිටලා එයා එයා මතක් හොඳයි අපිට පස්සේ බලන්නේ මේ මං හිතන්නේ මේවා මීට කලින් මාධ්‍යයෙන් නෑ නෑ දැකලා නෑ දැකලා නේද කියන්නේ මේකේ විස්තර දුව 1989 නොවැම්බර් දොළොස්වෙනිදා දූපත ලැබුවේ ඉතින් මං හිතන්නේ ඒකේ ජීවිතේ අපි දෙන්නට මම ගොඩාක් සතුටු දවසක් අපේ ජීවිතේ වැදගත් සම්දිස්ථානයක් ඉතින් අපි ලොකුම බලාපොරොත්තුව දුවගේ නම නවාංජනා මිහිරාණි නන්දසිරි නමුත් ඇය අද ලංකාවේ නෑ ඇය විවාහ වෙලා ඉන්නේ ඕස්ට්‍රේලියාවේ බ්‍රිස්බේන් නගරේ संविधान बला जीवित गत कर එතකොට මේ පින්තූරේ කතාව මොකද්ද මේක රසාංජන සුචිත්‍ර නන්ද සිරිමගේ පුතා ඔය පුතාගේ පින්තූරයක් ඔහු ඉපදුනේ 1994 බද්ද යෞවනයේ පසු වෙන මතර විජේගේ තරුණ කාලේ මට මේවිලා පේනවා පුතා දිහා බලනකොට අපිටත් එහෙම තමයි විජේගේ කපාපු පළුව කියන්න පුළුවන් මොකද කනසම් තරුණියක් විදිහට තමයි ප්‍රසිද්ධ නේ හැබැයි පුතාගේ S2යි කටයි නම් මගේ වගේ එන තව ගොඩක් ලස්සන වෙන්නේ මේක තාත්තගේ පෙනුම තියෙන්නේ හරි ඒක දෙන්නගේම සංකරණයක් කියන්නේ विशेष विवाह ඉතින් ඇත්තටම සතුටක් එක්කලා ලොකු දුකක් ඇති වුණා අපි ගොඩාක් ආදරෙන් ඇච දෙඩි කරලා මලක් වගේ හදපු දරුවෝ අපෙන් ඈත් වෙලා යනව නේද කියලා නමුත් ඉතින් මම හිතන්නේ ඒකට පුදු ලෝභකමකුත් තිබුණා අද සතුටුයි මොකද මම හිතන්නේ දියණිය තමන් එක ඉන්නවා වගේම සතුටින් ඉන්නවා ගොඩාක් සතුටින් ඉන්නවා හැබැයි දවසට දෙතුන් පාරක් අපිත් එක්ක කතා පිට රට හිටියා කියලා නෑ අපි කන්නේ මොනවාද අඳින්නේ මොනවාද යන්නේ කොහෙද කියන එක කොහොම විස්තර දවස පුරාම හොයලා බලනවා ඈ ගොඩක් මටත් වැඩි විචිත ගොඩාක් ආදරේ ආ එහෙමද අපි मंगे विजय देवी का मेवेट वैडिव प्रदेहत आदर विशेष आगे आदर खाता දැනගන්න කොහොමද ඔවුන්ගේ මේ වාසනාවන්ත ජීවිත ගත කරගෙන යන්නේ කියලා ඒ වගේ දේවල් දැනගන්න. ඉතින් දැන් දෙන්නටම ගොඩක් අය ආදරේනේ. ඒ අය කැමතිද දැනගන්න කොහොමද තමන්ගේ මේ විශේෂිත වූ ආදරය මෙහෙම රඳවාගෙන යන්න, පවත්වාගෙන යන්න මොනවද කරන්නේ කියලා. මොකද මම හිතන්නේ මේ කිසිම දෙයක් ලේසි නෑනේ. අපි හැම දෙයකටම නේද උත්සාහය මහන්සි ගන්න. රංගන ශිල්පියෙක් ශිල්පිනිය දෙන්නම රංගනය කරනකොට පෞල් ජීවිතයක ඉතාම බරපතල පැත්තක් තියෙනවා. දරුවෝ ඉන්නවා ඒගොල්ලෝ කොහොමද අපි ආරක්ෂා කරන්නේ ඒගොල්ලන් කොහොමද අධ්‍යාපනය හසුරවන්නේ හැබැයි අපි දැන් එහෙම තේරුම් අරගෙන එහෙම බෙදා කාලය කළමනාකරණය කරගත්ත බොහෝ විට සාර දේවිකා කිව්වා වගේ අපිට මේ විශේෂයෙන්ම දේවිකාගේ පැත්තේ නෑදෑයන් ලැබුණු සහයෝගය තමයි අපිට ගොඩක් බලපෑවේ ඉතින් දෙගෙන මගේ නංගිලා වගේ විශේෂයෙන් අපි දැන් අතර තියෙන විශ්වාසය සහ බැඳීම අවබෝධය තමයි ගොඩක් බලපෑවේ ඊළඟට මගේ පැත්තෙන් දේවිකා රංගනයත් කරගෙන පිටිපස්සෙන් ඉඳගෙන මං කලින් කිව්වා වගේ මට දුන්න සහයෝගය අවම ශක්තිය නිසා තමයි මං අද විශාල මේ අද තැනක ඉන්නවා නම් ඒ තැන ඉන්න පුළුවන් මට
මේ දේවිකාන් සතම. මොකද ඇයි මුලින්දම්ම තේරුම් ගත්තා විජය අයියාගේ ආසාව සහ හැකියාව තියෙන්නේ රංගනයට සහ ඌට දීර්ඝ ගමනක් යන්න පුළුවන් කියලා. ඉතින් විවාහයෙන් පස්සේ විශේෂයෙන්ම ආවකට පස්සේ මම හිතන්නේ දේවිකා අක්කා පියවරක් පස්සට තියලා පවුල වෙනුවෙන් කාලය කැප කළා. මම හිතන්නේ හැමෝන්ටම බැහැ ඒ තරම් කැප කිරීමක් කරන්න. කවුරු වෙනුවෙන් හරි. කියන්නේ මේ කැප කිරීමත් ආදරේ එක්තරා කොටසක් ඇත්තටම. ඇත්තට ඒකට මට ලොකු පිටුවහලක් වුණා මගේ පියා සහමව පියා NW පෙරේරා මව කුසුම පෙරේරා ඒ දෙන්නත් ගොඩාක් ආදරෙන් කටයුතු කරේ. මම දැකලා තියෙනවා අපි පුංචි කාලේ තාත්තා වැඩ කරනකොට අම්මා ගිහලා තාත්තට කවනවා. ඉතින් අමතන්නේත් බොහොම ආදරවදානි. ඩාලි මහතුන් කියලා එච්චර ආදරේ ආදරණීය වදානි අපි පුංචි කාලෙම දැක්කේ ඒකයි. අම්මා ගොඩාක් ගරු කරා තාත්තට. ඉතින් අපිට ඒක පූර්වාදර්ශයක් වුණා. ක්‍රියාකාරී විදිහට ගෘහණියක් විදිහට කටයුතු කරන්න ඒ අම්මා තාත්තගෙන් ලැබුණු පිටුවාල ඒ ශක්තිය ඉතින් ඒක යෝධ ශක්තියක් වුණා ඇතරම. ඒතර එහෙම යනකොට අපි පෙරලා අපේ අනිත් පාර්ශ්වයට නිතරම අපි ආදරය කරන්න පටන් ගන්නවා. ඥාන් ඇලුනොත් නිකන් චුයින් ගම්මක වගේ ඉතින් හැමතිස්සෙම රසට කෑම හදලා දෙන්න ලස්සන ඇඳුම් ගෙනත් දෙන්න යා කැමති දේවල් කරන්න. ඉතින් ඒකට අපි පෙළඹෙනවා ඇත්තටම. ඉතින් වෙලා තියෙනකොට මේ කලා ජීවිතයයි පවුල් ජීවිතයයි හරි අමාරු එකට අරගෙන යන්න ඇත්තට. ඒතකොට මට ලොකු පිටුවහලක් වුණා මගේ නංගි චාන්දිමාලයි සකුරයි ලොකු අකමල් කාන්ත ශ්‍රියානි කොමල ටික. ඉතින් මම නැති අඩුව ගොඩක් අර පිරිමැහුවේ ඒගොල්ලෝ. අදට විජේට කිඹුහමක් ගියත් ඔක්කොම ටික පස්සෙන් දුවගෙන එනවා පොත්තමල්ලි තම්බගෙන. ඇත්තටම විජේට හරි ආදරය මගේ පවුලේ හැමෝම විජේත් ඒ වගේ මේකට විශාල පිරිසක් ආදරය කරන විශේෂයෙන් පුංචි දරුවෝ දැන් හිරුනාලිකාවෙන් මේ දවස්වල මගේ ටෙලිනාට්‍ය තුනක් විකාශය වෙනවා. ඉතින් හිරුනාලිකාවටත් විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙන්න ඕනේ මේ ප්‍රෝග්‍රෑම් එකටත් කැදෙව්වට නිරෝෂත් එක්ක. ඉතින් බොහොමත්ම ස්තුතියි අද මගේ දෙහද කාදරේ වැස්සට ආවට. මට ලොකු සතුටක් විතරක් නෙමෙයි ලොකු ගෞරවයක්. මොකද මම ගොඩාක් ආදරය කරන යුවලක්නේ. ඔබට දෙන්නට හිතෙන්නේ අද ඒක ගැන ඇත්තටම විශේෂයෙන් මතක් කරන්න ඔබ ඉදිරිපත් කිරීම බොහොම රසවත්. ඒ ඉදිරිපත් කිරීම ගැන මොකද නර්මන ඇයවගේ හදවතට බොහොම ආදරෙන් රින් ගන්න පුළුවන් වෙච්ච එක ගැන ඔබගේ හැකියාව ගැන මම ගොඩක් සතුටු වෙනවා ඇත්තටම. ඔබ මේක ආලෝකමත් කරනවා මේ දෙහද කාදරේ මේ ප්‍රෝග්‍රෑම් එක. ඒකට ගොඩක් සතුටුයි ඇත්තටම. ඒ වගේම ඒකට ගොඩක් උර දෙන මේ කාර්ය මණ්ඩලයේ ඔබ වටා ලොකු පිටසක් ඉන්නවා. ඒ අයගේ සහයෝගයටත් අපි ගොඩක් ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම හිරුනාලිකාවට ගොඩක් ස්තුතිවන්ත වෙනවා. හොඳයි. ඉතින් මේ ආදරණීය යුවලගේ ආදරණීය ජීවිතේ තවත් මේ ආදරණීය අත්දැකීමක් කියලා මම විශ්වාස කරනවා. හරි නේද? හොඳයි. එහෙනම් ඉතින් මෙන්න මගේ ආදරය ප්‍රකාශ කරන විදිය. ලස්සන යුවලක්නේ. ලස්සන ආදර කතාවක්, ලස්සන ජීවිතයක් ගෙවෙන නිසා මම ගියා ලස්සන ෆ්ලෝර් එකට. මේ ලස්සන මල් කලඹ අපේ දේවිකා අක්ක වෙනින් ගන්න. ගොඩාක් ලස්සනයි. ගොඩාක් ස්තුතියි. ඒ වෙන්න මේක ගීර ගෙදරින් තියාගා ලස්සන ඕකට සාතු කරලා ගොඩක් කට්ටි ඉදී නේද? මොකද මම ගොඩාක් ආසයි මල් වලට. මම හරි ආසයි. හරි ආසයි මල් වලට. ගහක මලක් පිපිරුවා නම් මට ඒක හරි ආසාවක් තියෙනවා. හොඳයි. මෙන්න එහෙමනම් කැමතිම දේ මම හිතන්නේ හොඳම දේ දීලා තියෙන්නේ. ආදරණීය ජීවිතයක් ගත කරන නිසා තව දෙයක් ලස්සන ෆ්ලෝරා විතින් දෙනවා. Be mindful ever කියලා හැමදාමත් මගේ වෙන්න කියලා කියන්නේ. ඉන්සවන්න. බොහොම ස්තුතියි අදාට මෙන්න දෙන්නටම. ඒ වගේ තමයි තව දෙයක් තියෙනවා. හරි කාර්ය බහුලනේ අපේ විජය අයියා නේද? එහෙම තමයි සාර්ථක මිනිසෙක් වුණාම නේද කාර්ය බහුලයි. නමුත් මං හිතුවා මේ ආදරණීය යුවලට ආදරණීය නිවාඩුවක් ලෑස්ති කරන්න ඕනේ කියලා. ඉතින් මම තැනත් තෝරගෙන ඉවරයි. ඒ තමයි මිගමුවේ ජෙට් වින්ග් සී හෝටල් එක. මොකද මං හිතන්නේ ওই දිනට මෙයන් හොඳම තැන තමයි මේ. ගිහිල්ලා අද වගේ ආයෙමත් ඒ ආදරණීය මතකයන් අවදි කරගන්න කියලා කියනවා. මෙන්න ගිහිල්ලා ආදරෙන් ගත කරන්න. ගොඩාක් ස්තුතියි. ඔව් ස්තුතියි. හොඳයි නම් බොහොමත්ම ස්තුතියි අද ආවට. ඉතින් මම ලබන සතියේත් ලස්සන ආදර කතාවක් එක්ක එන්න ඕනේ. ඒ නිසා මුළු සතියකටම ආදරණීය විරාමයක් අපි දෙන්නේ කොහොමද දෙහද කාදරේ වැඩසටහනේ? මෙන්න මේ හදවතින් දෙහද කාදරේ අපි ලබන සතියේ හමු වෙමු.